සිද්ධාර්ථ බෝසතුන් පිළිබඳ ඉන්දියාවේ නිෂ්පාදිත මෙම ටෙලිකතා මාලාව ඉන්දියාවේ පවතින ජනප්‍රවාද හා මුලාශ්‍ර පදනම් කරගෙන නිර්මාණය කර ඇත. ශ්‍රී ලංකාවේ තේරවාද ත්‍රිපිටක සාහිත්‍යයේ එන ඇතැම් සිදුවීම් හා ඉන්දියානු ජනප්‍රවාදයේ එන සිදුවීම් අතර විවිධ පරස්පරතා තිබිය හැක. देवी अशोधरा रात एक पीटव किया ऐव वलक्वान नटमा व्यायाम करा नमुत्तिन पलक्कुने नह गोपा देवी अशोधरा गोपा देवी अशोधरा तुम तो मैं करानी गोपा ओबीसी तमिल तरम डैडी थे कुमार ने साथ ओब ठावा शर्त गोपाट मेरे दरने टो ठावा सावक नो देने नहीं गोपा नहीं ओब सितनो वैरती माईता लिंगा तो योबटर ओबी प्रेमनीय हादवता ओब वत ठावा शाही मटर कुडा काले कटुआ गोपा මගේ හදේ ඉඩක් තිබෙන්නේ ඔබට පමණයි. ස්වයන්වරේදී අප දෙදෙනා එක් වීම නිසකවම. එහෙත් ඔබේ පොරොන්දුවක් දිය යුතුයි මට. මා ඔබින් නික්මී යාමට අවසර ඉල්ලූ විට ඒ පිළිබඳව දුක් නොවි සමුදීමට සූදානම්. क्यों ना तो पर शोकेन म मैं अनुवाह हर वेनात पीसन तो मकने अनुले बुनो तो पर मरे सानी सा
සියල්ල සිදුවන්නේ නොසිතන විලසට කිසිදු සැලසුමක් පළ නැහැ මංගලා ඒ සියල්ල හේතුව යහපතට ඔවුන්ගේ බොහෝ ප්‍රසන්න මුහුණින් සිද්ධාර්ථය සමග පසුවන්නේ ඔබටම පැමිණ දැකගත හැකි කලයුතුදී ඔබ දන්නේ නැහැ මංගලා සිද්ධාර්ථ රැඳුනොත් යශෝදරා නිසා අප පැතුව මගේ රජපදවිය සිහිනයක් එක රැයකින් සීන හෙලිවන්නේ නැහැ ඔහුට කෙසේ වෙතත් රජු දණ්ඩ පානින්ගෙන් අවසරය හිමිවන්නේත් නැහැ වැටුණාද ඔවුන්ගේ සිතැඟි ඉටුවීමට ඉඩක් කොයි ලෙසකින්වත් නැහැ කෙසේ හෝ රජු දණ්ඩ පානි ස්වයන්වරේදී අවශ්‍ය දේ ඉටු කර ගනීවි ඔබ බලා සිටින්න මගේ වාරය එනතුරුයි සිටියේ ඔබේ වාරය තාම පැමිණියේ නැහැ ඔබ ජයගන්නේ අශෝධරාගේ ස්වයන්වරයේදී යහකි ජය එකයි දෙකයි තුනයි සතරයි පහයි සයයි ශාක්‍ය දෝතෝදන මම ජයග්‍රහණය කළා ඔබේ ජයග්‍රහණය ලැබුණේ නැත ඒ කෙසේද දෝතෝදන අප ක්‍රීඩාවේ නීති රීති අනුව නොවේද කටයුතු කළේ මෙතෙක් වෙලා සත්‍ය කතාව රජ දණ්ඩපාණි අම්හේකින් ස්වංවරයේදී පරාජයට පත් වූහොත් සිද්ධ වෙන්නේ කුමක්ද දිනට කුමක්ද කුමක්ද නෙවෙයි සිදුවන්නේ සියල්ල අනිත්‍ය වීම අනිත්‍ය මේ පවසන්නේ කුමක්ද අමිතා දේවි බොහෝම බොළඳයි ඔබ අපනි දන්නේ සිද්ධාර්ථගේ ප්‍රයෝග යශෝදරා දැන් මෝහනේ වෙලා සිටින්නේ ඔහු හැරගිය දාට ඇයට වන්නේ කුමක්ද මම මේ කරුණු පැහැදිලි කරලා දෙන්නේ ඔබලා ඇහුම් කන් නොදෙන නිසා ස්වන්දරයට පෙර පැවැත්වෙන මේ පරීක්ෂාවෙන් ඔහු නියතවම පැරද විය යුතුයි අප කොමටද ඔහු පරාජයට පත් කරන්නේ එම සිතුවිල්ලෙන් රජුනේ බොළඳ නැගණිය අවශ්‍ය කරන්නේ සැබෑවටම ඔබට සත්‍ය දැනගෙනත් මෙපමණ යශෝදරාගේ සිද්ධාර්ථගේ විවාහය ඔබේ දැසින් දැකීමද ඔහු ගැන පළවී තිබෙන අනාවැකිය කිසිදු කාලයකදී අසත්‍ය වන්නේ නැහැ අයට පැහැදිලි කිරීමෙන් පළක් නැහැ දියණියට වඩා අයට අයියන්ඩිය පිළිබඳ ප්‍රේමයයි වටින්නේ අන්න දුටුවද ඇගේ ප්‍රතිචාරය එය නොවේ සිද්ධාර්ථ මේ පරීක්ෂාවේදී පරාජයට පත් කිරීමට ඔහු වෙනිම හැකියාවන්ගෙන් යුක්ත ඔහුට හොඳින් මූණ දෙන කුමාර දේවදත්තයෝ දුමු ඒකසේද ඔබම මූලික වී පරීක්ෂාවේ එසේනම් මායිට අවශ්‍ය කටයුතු සලසුම් කරන්න මට අවශ්‍ය යශෝධරාගේ විවාහය ශස්ත්‍රියෙකු සමග සිදු කරවීමට නැතිව සන්න්‍යාසියෙකු සමග නොවේ සිද්ධාර්ථ අපගේ දෙව්දත් අතින් පරාජය වන බව සිකුරුයි එසේ නොවේද ඔබ මෙහිද මා ඔබව කොපමණ සෙව්වද කන්තක මේ තමයි ගෝපා විටකදී ඔබ වෙනි
මුරන්රි සිට බොහෝ විට කුඩා සවාරියක් රැගෙන යන්න කැමතිද ඔබ මාව? දුටුවද? කාන්තක මගේ ලෙන් පිළිගත්තා. ගෝපා අප දැන් මේසේ තනිවම ගමන් යා යුතු නැහැ. කුමක් නිසාද නොහැකි? පෙම්වතිය මාඔබේ. නමුත් ඔබේ මව්පියන්ගේ අවසරයක් නොමැතිව ඔබේ සියම සුදුසුද? ඒසේ සිදු කළ විට ඔබේ සිතට එරෙහි අපරාධයක් ගෝපා. අපරාධේ මගේ ප්‍රේමය. කොපමණ අපේක්ෂා තිබුවත් එකක්වත් නෑ සැබෑවන්නේ. අවසානයේ සුවංවරේවත් මට සැබෑ කර දෙනවද? සිද්ධාර්ථ මට ඔබ නොමැති ජීවිතයෙන් පලක් නැහැ. මෙවර ඔබ මට අහිමි වුවොත් මා දිවුරනවා. මියදෙන බවට. දුටුවද කාන්තක? මා පැවසු මුරණ්ඩුකම එලෙසමයි. එන්න මා සමග. සිද්ධාර්ථ සේවයට මාහට අවසර. මා රැගෙන ආවේ ඔබ රාජ්‍යයට ඉතා වැදගත්. ඇයි ගෝපා? මගේ ප්‍රේමිය ගෝපා මේ බලදේව කෝසල දේශයෙන්. කුමක්ද ඔබ රැගෙන පණිවිඩය බලදේව? යුවරජුනි, මා රැගෙන ආවේ තරමක් අසුබ පණිවිඩයක්. ශාක්‍ය දේශයට සංග්‍රාමයක් ආසන්නයි. කෝසල නරේෂ් ප්‍රසංජිත් අශ්වමේධ යාගේ උදෙසා ශාක්‍ය දේශය ආක්‍රමණය කිරීමට සැරසෙන්නේ. නමුත් කෙසේද ඔබට එවැන්නක් සැලවුනේ? මිත්‍රේ කුමකි? කවරෙක්ද? බලදේව. බලදේව, අර කෝසල රාජදූතයාද? ඔබ නිසා අවේදානියලද? ඔහු පැවසුවේ නොබෝ දිනකින්ම සංග්‍රාමය ආරම්භ වෙන බව. අප කෙසේ ඔහුව විශ්වාස කරන්නද? ඔහු වංචාවක් කරනවා විය නොහැකිද? ඔහුට හිමි වූ දඬුවම් හේතුවෙන් නැති වූ වෛරය නිසා අපගෙන් පළිගන්නට මගක් සොයනවාද විය හැකි. ඒත් මිනිසෙක් කුමට දෙදිවි පරදුවට තබන්නේ? එය උපායක් සිද්ධාර්ථ. සතුරා පැමිණෙනවා කුමන වේශයෙන් හෝ ඔහුගේ අරමුණ පලි ගැනීම. ඔහු පවසන්නා වූ මේ කරුණ අපට එකහෙලාම විශ්වාස කිරීමට තරම් ප්‍රමාණවත් සාක්ෂි සාධක මොනවද ඔහු සතුව තිබෙන? එක් අවංක මිනිසෙකුට මේ නිවැරදි වචනයම සාක්ෂියක් නොවේද පියාණනි? ඔහු පවසන්නේ සත්‍ය. බලදේවට අපව ආරක්ෂා කිරීමට අවශ්‍යයි. මෝබේ අදහසට එකඟ වෙනවා. නමුත් මිනිසුන් එතරම් සරල නැහැ. ඔබ කිසිවක්ම නොදැන බලදේවව විශ්වාස කිරීම උචිත නැහැ. නමුත් ඔහු පවසන්නේ සත්‍යයක් නම් ශාක්‍ය දේශයත් නොවේ ආයාචනා කරන්නේ. නමුත් මේ නොකටයුත්තක් පියාණෙනි, මට අවශ්‍ය අධිරාජ්‍යයක් ගොඩනැංවීමට. පුත්‍රයා, නුඹගේ අරමුණ යහපත් වුවත් අපගේ මිත්‍ර රජවරු සතුරු කර ගැනීමට අවශ්‍යද? ඔවුන් නිතා බලවත් රාජ්‍යයන්. පියාණෙනි, මට අවශ්‍ය ශාක්‍ය දේශය ආක්‍රමණය කිරීමට අනුමැතිය. ප්‍රසන්නජීත්, ඔබ මධ්‍ය දේශයේ හෝ පශ්චිම දේශයේ රාජධානි කෙරෙහි ඔය අවධානය යොමු කිරීමයි වඩාත් උචිත. ශාක්‍ය දේශයේ දීර්ඝ කාලයක සිට අපේ සහෝදර රාජ්‍ය.
අවශ්‍ය නැහැ ය සේනාපති එසේ රජතුමනි මෙයි සැලසුම පියාණෙනි මේ මාර්ගය මගධ කෝසල දේශ සීමා හරහා ගාන්ධාරය දක්වා දිව යන්නක් මේ මාර්ගය ශාක්‍ය දේශයේ ඔස්සේ පමණක් ගාන්ධාරයට පිවිසිය හැකි ద్వාරයක් එවිට යුද වැදීමට ඇත්තේ එක් රාජ්‍යයක් සමග නමුත් පුත මේ අසීරු ඉලක්කයක් හැපියානෙනි නැහැ ප්‍රථමයෙන් ඉම මාර්ගය නතු කරගත් පසු අප ඉතා ඉක්මනින් කපිල වස්තුව යටත් කළ යුතුයි නගරේ පමණක් නොවේ ඔවුන්ගේ මුළු රාජධානියම එවිට ශාක්‍ය දේශයේ ආක්‍රමණයෙන් අපිට හිමි වෙනව ප්‍රතිලාභ දෙකක් අපගේ සීමා පුළුල් වී යාගයට තශ්වයින් අවශ්‍ය තරම් හිමි වෙනවා ප්‍රසන්නජිත් ශාක්‍ය නිර්භය රණශූරයන් ඔවුන්ගේ ශක්තිය ඔබ හඳුනන්නේ නැහැ ඔවුන් මෙතෙක් පැවති කිසිදු යුද්ධයක් පරාජයට පත්ව නැහැ ඔවුන් මෙවර ජය ලැබීමට අපේ ඔවුන්ට පිදිය යුතුයි පියාණෙනි ඔවුන්ට අනිවාර්ය පරාජයක් පුත ඔබ සතු ආත්ම විශ්වාසය ඔබේ ශක්තිය ආක්‍රමණයට අනුමැතිය ශාක්‍යන්ගේ චක්‍රවර්ති රාජ්‍යය සිහිනයක් සිද්ධාර්ථ ශත්‍රියෙකු ලෙස ජීවිතයට මුහුණ දීම එක්කන්දමක අභියෝගයක් අප ශක්තිමත් විය යුතු යන්නයන්ට වඩා ඔබට යශෝදරාව විවාහ කර ගැනීමට අවශ්‍යම නම් ඔබ ස්වංගරේ උදෙසා පැවැත්වෙන ශිල්ප පරීක්ෂාව කෙසේ හෝ ජය ගැනීමට අදිෂ්ඨාන කරගත යුතුයි දේවදත්ත ඔබේ ප්‍රතිවාදියා ලෙස සහභාගී වනවාට එකඟද ඔබ අකමැත්තක් නැහැ පියාණනි මගේ හදවතේ ක්‍රෝධයක් නැහැ ඔහු පිළිබඳ කෙදිනකවත් අවබෝධ නොවුනට ඒ දේවදත්තට යශෝදරා කෝපගත් විට ඔබ කෙතරම් සුන්දරද මන් දන්නවා ඔබේ මුහුණ අඳුරු වීමට හේතුව යුවරජු ඔබට නොපැවසුවාට ඔහුගේ අරමුණ වන්නේ මේ සියල්ල අතහැර වනගත වී ලෝකේ විමුක්තිය සොයාගෙන මිනිසුන්ට පෙන්වා දීම මිස ඔබේ ප්‍රේමය නෙවෙයි මංගල නැන්දනිය සියල්ලට හේතුව යුවරජු ගිහිගේ ඇරයාම් පමණක්ද නානවිලට මොහොතකට පෙර අයියන්දිය පැමිණ මට හොඳටම බැන වැදුනා එයයි හේතුනේ මගේ සිත කෝප ගැනීමට යශෝදරා දේවදත්ත ඔබගේ වැඩිමහල් සොහොයුරු මා කැමති දේවදත්තේ ක්‍රියාවට ඒ ඔහුගේ සොහොයුරු ප්‍රේමය නොවුනට ඔබ තුලේ වැන්නක් ඔහුට අවශ්‍ය වන්නේ යුවරජුගෙන් වෙන් කිරීමට ඔබේ මෙයාපත උදෙසා ඔබ මෙසේ කෝප ගැනීම උචිතද සත්‍ය පැවසු විට එක් සිදුවීමක් හේතුවක් වන්නේ මහා යුද්ධයකට වුණත් ඔබ එවැනි දෙයකට මුල පුරන්න එපා මෙවරනම් ඔබේ ආදරණීය යුවරජුට හිමිවන්නේ කුරිරු පරාජයක් ජයගන්නේ කවරෙක්ද කියා ඔබේ දැසීම දැකගත හැකි ශිල්ප පරීක්ෂාවේදී නියතවම මගේ සුබපැතුම් ඔබේ ධෛර්යයට ඔබට හැකිනම් ඔහු සමග විවාහ වෙන්න ඔහුට අවශ්‍ය නැහැ විවාහයක් ඔබට දැකිය හැකි ඔහුගේ ශිල්ප පරීක්ෂාවේදී ඔහු දන්නා ශිල්ප සුණු විසුණු වී යන අයුරු
ඔබට දැකිය හැකි දේවදත්ත අයියන්ගේ ශක්තිය මා පසුතැවෙන්නට පෙරයි පවසන්නේ සොයන්වරයින් සිද්ධාර්ථව අත්හරින්න නැතිනම් මට බොහෝ දුක හිතේ අපූර්වී පුත්‍රයා ශක්තිය පැවතියත් ඔබේ එක් දුර්වලකමක් තමා සිද්ධාර්ථට බියවීම එක් කරුණක් සිහිතබා ගන්න සිද්ධාර්ථගේ අතැඟිලි ඔබේ ගතේ ස්පර්ශ නොවිය යුතුයි යම් හේකින් සිදුවන ඉතින් එය ඔබ සිහි මුර්ජා වේවි අසීරුයි එය මා සමග දැටු මා මණ්ඩිය कैसे हो जय किरुल मां नोला दहोत मगे यशोधरा नगनिय विवाह वेवी देवर मगे बल पराक्रम्य देखिय है कि यहूटा नगनिय युवराजो दुटवाद युवराजो अश्वांगने पसुना कुमरियनी चन्न සිතාර්ථ කොහෙද? අර අතන කැලෑරොදේ. තුරුසෙවණ පාමුලයි. ගෝපෝ ඔබ සුලංගා කසලින්ගියත් ඔබ ඉක්මිනින්නේ දුක නිසා තමා දුක කුමක් නිසාද අපගේ මේ ප්‍රේමය නිසා අපගේ ප්‍රේමය කපිලවස්තු යුවරාජු දෙව්දා කුමාරයට ප්‍රේම කරන අයුරු හැඟීමක් නැතිද මේ මොහොතේ කතරම් සැහැල්ලුවෙන්ද පසුවන්නේ වස්තනු වයමි අනෙක් සියල්ලන්ම අභ්‍යාස කළත් ඔබ කුමක් කුවත් කිසිදා මා ඔබට දුන් පොරොන්දු කඩ කරන්නේ නැහැ ගෝපා ශක්තිය පවතින්නේ සිත තුලයි විජයග්‍රහණය වන්නේ සිත නිවා ගැනීමයි කුමක් නිසාද මේ සත්වයාට නිර්දේලස පහර දෙන්නේ ඔබ ප්‍රණාමු යරදුනි අපගේ දාන්නේ කැලේ අර්ධයක් කඩතොලුවක සිර වෙලා මේ කාර්ය මේ සත්වයාට පමනක් කළ නොහැකි එන්න අපිත් වැරයදමු එන්න නමත්වන යරජ ඔබ කුමක්ද මේ කරන්නේ සහය දීම සහය දීම එය පාපයක් පාපයක් කිවදු පාපයක්ද එය අප දන්නේ ඔව් ශුද්‍රෙක් ඔබ ශාස්ත්‍රීය වංශිකෙක්
යුවරජුට ලං වූ වරදට දඬුවම් විඳීමට සූදානම් වී සිටි උනුබ. ගමා කරන්න. සංසුන් වන්න. කුමක්ද දඬුවමට හේතුව? කුල ධර්ම උල්ලංඝනය කිරීම. ඒ ඔහුගේ නොවේ. මමයි කලේ වරද. සමා වෙන්න යුවරජය. මෞ සිදු කළ අනෙක් වරද මේ මාර්ගයේ ගමන් කිරීම. කුමක්ද වරද? මේ මාර්ගයේ සියල්ලන්ගේ මේ පොළව මේ ජලය වායුව ගින්දර ඒශ්වරයන්ගේ නිර්මාණ මොහු කල වරද දෙවියන්ට එරෙහිවීම මොහු තීශ්වරයන්ගේ නිර්මාණයක් නම් එසේමයි ඔබත් මොහු අතින් සිදුනේ වරදක් නම් මොහුට ඊශ්වරයන් දඬුවම් දේවි ඔබට ඇතියිතිය කුමක්ද දඬුවම් දීමට සියල්ල නිර්මාණය කළේ ඔබේ දෙවියන් නොවේ දෙවියන් වන්නේ සිත අමතකද යුවරජ අප මේ ශ්‍රේෂ්ඨ බ්‍රාහ්මණ කුලයේ උපන් සර්ව බල දෙවියන්ගේ දූතයන් බව දෙවියන් ලෙස අපයි පූජාවන්ට පාත්‍ර වන්නේ ගරු බුහුමන් ලබන්නේ මේ ලෝකේ ඒ සත්‍යක් නම් ඔබේ දේවත්වයේ පිහිට මොහුට අහිමිද මොහුත් මිනිසෙක් ඔබේ ධර්මයට අනුව මොහු අයිති පාදුහුවිල්ලට අගතිගාමි නම් ඔබගේ දේවත්වයෙන් මේ ලෝකයට පලක් තිබේවිද ඔබ දෙවියන්ගේ දූතයෙකු බව සත්‍යක් නම් කුමක් නිසාද ඔබට නොහැකි වන්නේ මේ සිර වී ඇති ගැල ඔසවා දීමට අපට ඔබ අවමන් කරනවා යුවරජය අවමන් කරන්නේ ඔබයි උතුම් මනුෂ්‍යත්වයට මතක තබා ගන්න යුවරජය අපගේ ධර්මයන් ප්‍රතික්ෂේප කරන්නේ ඔබ අපගේ ධර්මයන් මේ මිනිසයන් අතර බෙහෙදයක් නැති කිරීම ධර්මේ නම් නොවේ එය ධර්මේ නාමෙන් ලෝකයා රැවටීමයි ධර්මයේ සත්‍යාර්ථේ නම් සම්පූර්ණ මනුෂ්‍ය ජාතියම ලෝකේ එක ලෙස දැකීම ඔබ පවසන ධර්මය නොවේ එහි ඇත්තේ ලෝකයේ පැවැත්මwidetildeන්නේ දෙවියන් නිසා නම් නොවේ දෙවියන් ਸਰව බල ශ්‍රේෂ්ඨ යුවරජ ਸਰව බල ශ්‍රේෂ්ඨ සියලු මිනිසුන් මේ ජීවිතයේදී පරීක්ෂාවට ලක්වන්නේ පරීක්ෂාවට ලක්වන්නේ ඔබේ ධර්මයේ බිහිකලේ කවුරුද මිනිසයා ලෝකයේ අදහස් බිහිකලේ මිනිසසිත බ්‍රහ්මයාගේ මෙවීමතේ හටගත් සියල්ල විනාශ වී යන්නේ දෙවියන් නිසාද ගුරුදේවිනි බලන්න පවසනති අපගේ සිතේ පාපය නැති කරවන්නේ ඔවුන්ද මේ සියලුම ව්‍යසනයන් සිදු කරන්නේ ඔවුන්ද අපයි අපගේම දෙවියන් වන්නේ අද මහු බ්‍රාහ්මණ කුලයකට අයත් වී යම් හේකින් ඔබ දිලිඳු නිවසක ශුද්‍රයෙකු ලෙස උපත ලැබුවා නම් ඔබට වැටහෙවි මොහුගේ චිත්ත වේදනාවේ ප්‍රබල බව යුවරජුනි අපත් එන්නද සහයට එක්වි ගොඩගනිමු ගැල සිතාර්ථ ඇවිනින්න ඇවිත් උදව් කරන්න සිතාර්ථ යුවරජ ඒශ්වරයන්ගේ දඬුවම ඒශ්වරයන්ගේ සිද්ධාර්ථට කුමක්ද අවශ්‍යතාව බ්‍රාහ්මණයන් හා විවාද කිරීමට? නැහැ ස්වාමීනි. ඔහුට පමණක් දොස් පවරන්නට එපා. මහරජතුමනි යුවරජුගේ දෑතට තරම බරපතලයි දෑතේ මාස්ති බිඳී ගොසින් වෛද්‍යතුමනි යුවරජතුමාගේ දෑත් ස්වයංවරයට පෙරසුවේ ලබාවිද
नहीं इत काले अवश्य है कुमार तेरे में तो गोपाट आपस हो अब वही मिट मानो सी टीवी मगे सिद्धार्थ स्वयंवर एट नो बेमिनियो मगे सिद्धार्थ आए मियो कोपा मैं ऐ देवी अपूर्व रजदंड पानी इम तीरने पा विनस किरी मटे अपके स्वयंवर एट युवराजु देंग प्रतिवादी एक नोवे आगे यस आगे या मेकिन सिद्धार्थ मां हट नोले बुनोत मगे जीवयत विसरी आवे यशो कुमार तो पावसान नहीं होगा ओ बट नहीं तो वम स्वयं वरे हिमी वे भी हुआ हिमी वे नहीं हुआ शिल्प परीक्षा वट के सेत दे मोहन दे नहीं हो जीवत भी किसे तो पुत्र ऐ पियाने नी में उबे तहसुल कांडुलो उबे में कांडुलो मगे हादवते सियों रिदु में दिकरवनो आ पियाने नी स्वयं वरे के नंदो पपसुते बिन्ने अमतक दोबट पियानने अवश्य किसी वक्त माँ किसी दिन अत्नुहारी न बाबा माँ किसे हो मैं मुस्वेन वरीन गोपाव हिमी कर गान नवा माँ ये पोरंदुवे नवा बटे नमो तुबे दैत ताऊ मत सुवी ने සිතේ ශක්තියයි වඩාත් වැදගත් පියාණනි අපට යම් සැබෑ අරමුණක් අපේ සිතේ ඇතනම් කුමක්ද කළ නොහැකි සිටිනවා නම් ඊශ්වර කියා කෙනෙක් මේ ලොව තුල ඊශ්වරටත් නොහැකි මා පරාජය කිරීමට एक बनी सुवेला बन शिल्प परीक्षावे अवसन शिल्प दक्वीम महाराज दंडपाणिंगे दू कुमारियगे स्वयंवर उदेसा पवत्तन अवसन शिल्प परीक्षाव युवराजु मे परीक्षावें जय लघुहोत और राजकुमारी यशोधरा समग विवाह प्राप्तियट नियमिताई देवदत्त धनुवत कलाद कलयुतु दे धनुवत कलयुतु दे के न होंदी मदनुवत उपबला सिटिन्ना
मागे प्रणाम सियलु रटवेसी अंट मागे दियनिय यशोधरागे विवाह युवराज सिद्धार्थ समग सिद्धवी मट नाम नियतवम मेम परीक्षाव अवसाने दी जयग्रहणे हिमिविय युति यहुट ऐसे उहत युवराज हट राजकुमारी यशोधरा समग विवाह विय हकि युवराजनी मैं ओबट मैं कुमागद मैं संजीव कुरुक्षे सार है वो असु बहु गुणदायक है चन्न असु बंधुन में ही तबन्न युवराजनी ओबे दैत गिल्वन असु बंधुन ने दन दैत तीव तट गन्न वेदनाव व्यक्ति आवी युवराजुनी, युवराजुनी, उबे गते वेदनाव तुलिन, आत्मशक्तियों बटला भादे भी, इमागिनो बे आरमुने इटुवे भी, देवदत्त, उबे सेक्यक ऐसे कर गनी मटावस तावेक नहें। युवराज सिद्धार्थ पशुअन ने वेदना होगे वेदना वो बट इता हुदावस्तावक ओब प्रथमें प्रयत्न दरान्न युवराज के दैतम मेड तुआले पैरी मट यान्न देवदत्त एतु करगन्न आरमुन अवसान परीक्षाव संधा सिद्धार्थ युवराज सह कुमार देवदत्त भूमियट सपत्वीम कुमार देवदत्त जाग्रहणे लभीम बाउन देदनागेन एक कायकुट पमनाई कल है युवराजु सिद्धार्थ जाय लभुत पमनाई अहुट स्वयं वर्य यथार्थ एक बाउट पात्वान एवी टाइम में राजकीय विवाह मंगल्य तीन दुआन ओब अपगे युवराजु के रही द विश्वासे तबने नहें අපගේ යුවරජුගේ දෑතේ ආබාධය අහිතකර අන්දමින් බලපෑවොත් ඔහුට මේ පරීක්ෂාව ජය ගැනීම අසීරු වේවි. සත්‍යක්. එසේ නොවන්නට යුවරජුයි ජයග්‍රහණය ලබන්නේ. ආ, එවිට දේවදත්ත සතු කාය බලයෙන් නිෂ්ඵලද? ඒකත් කවරෙක්ටද වූ පෙරත් වේ.
कुमार देवदत्त हा युवराज सिद्धार्थ इदिरिये ऐति में बंधुन तुल एक मुदुवाक संगवाति बेनो एम मुदुव प्रथमेन स्वागतायाई मेम परीक्षण अंगे जयग्रहणे हिमि करगाने सिद्धार्थ के मुदुव अपलंग परीक्षावेन कुमार देवदत्त जय लबन्ने कुमार दोबगे अदहस ओबे सेने अवसानाय युवराज सिद्धार्थ ओब अवसाने तक सडनट सुदानम बनु माँ मैं सटन कैसे हो जाएगा नवा अवसाने देपाई नगी सिटी मल्लव सूर्य आट मैं जय ही मिवे नवा पेंबरी राजकुमारी यशोधरा नुंबट सिहने कदिन पसु सिद्धार्थ की शक्ति है युवराज सिद्धार्थ ओब कुमार देवदत्त समग सटन वेदी मट एक Hey!
යුතුයද? ආ කුමාර දේවදත්ත යුවරජුට පහර දෙන ආකාරය කවරෙකු වූ මැදිහත් විය යුතුයි දැන්නම්. පහර දුන්නාවේ. දේවදත්තට තව සුළු මොහොතයි. ඔය සියලු විකුම් අවසానයි සිද්ධාර්ථ යුවරජු නැගී උන්නේ. ඒ සත්‍යය. අපට පහසුවෙන් දැකගත හැකි යුවරජුගේ අසහාය වීරත්වය. මෙතරම් පහසුවෙන් අරමුණු ඔබේ අත්හැර දැමුවාද? අරමුණු ඔබේ අත්හැර දැමුවාද? ඔබ දැකිය යුතු මේ දණ්ඩ හිංසාකාරී අවියක් ලෙසම නොවේ. ඔබේ ශිල්ප පරීක්ෂාව සඳහා ගන්න විජයග්‍රහණය ලබන්න. කෝ විකුම් යුව රජ. ශක්තිහීනව ගොස්ත. හා? ඔබ ක්‍රෝදෙන්ද? ඇයි බිය දැනෙනවද සිද්ධාර්ථ? අනිවාර්ය පරාජයක් නුඹට. ඔය මහ විකුම් කොනුඹේ. නුඹට. ඔබේ ගතේ වේදනාව තුළින් ආත්ම ශක්තිය ඔබට ලබා දෙවි. ආත්ම ශක්තිය ඔබට ලබා දෙවි. එමගින් ඔබේ අරමුණට වේවි. Ah!
සිද්ධාර්ථයන්ට ජය වේවා යශෝධරාට සුදුසුම ඔබ වැන්නේක් චූර වීර ශක්තියෙක් මාගේ අරමුණ මුදුන් පැමිණි මේ අත්‍යන්ත ආනන්ද ප්‍රාප්ත හෝරාවේ මාගේ දියණිය වන යශෝධරා හා විජයග්‍රාහී යුවරජු සිද්ධාර්ථ අතර විවාහය සිදුවන බවට මා ප්‍රතිඥා දෙනවා මැනියනි කුමක් දුනේ ගෝපට අසනීපයක්ද ලෝෂිකා ගොසින් වෛද්‍යතුමාට දැනුම් දෙන්න නැහැ ලෝෂිකා සිද්ධාර්ථ වෛද්‍යතුමාව කැඳවීමට අවශ්‍ය නැහැ ඇයට ජල ස්වල්පයක් පමණයි අවශ්‍ය කුමටද ඔබ නිසා පසුගිය දිනවල ඇය ආහාර ගැනීම වර්ජනය කළා शाक्य धोतो दुने ओब मेही प्रश्न अतिबिनो पीलितुर सिती नहकी सत्य किम सुबह पैती मटे किसे द हकी वन्ने ओ बटे माँ हट सुबह पैतु मावश्य नहीं धोतो दुने
මාගේ දියණිය යශෝධරාටයි සිද්ධාර්ථ වැනි පුරුෂයෙකු ලැබීම ගැන සුබ පැතීමට අවශ්‍යය. අගෙයි දණ්ඩපාණි අගෙයි. අරමුණ වෙනස් වීමයි විමතිය. හවසු සියල්ල අසත්‍ය බව ඔබ අපට වඩා හොඳින් දන්නවා ශාකේ දොතොතන. අපට අවශ්‍ය වූ ඔබට සත්‍ය පෙන්වා දීමට පමණයි මහරජ. කුමටද සිද්ධාර්ථ පිළිබඳව අසත්‍ය පැවසුවේ ඔබ හු ශූර වීර ශත්‍රියෙකු නොවේ. සන්න්‍යාසීකු කියා. ඒ ඔබ පිළිගත් ආකාරය. ඒ ඔබේ මතය. ඔහුගේ ජයග්‍රහණය උදා කළේත් මගේ මතයද? අප දෙදෙනා කුමටද ගැටෙන්නේ? මායිකගයි සිදුවතේට ඔබ දුටු අය ඔහු මහා වීර ක්ෂත්‍රීය රාජකුමාරයෙකු බව ඔප්පු කළා නොවේද? මුළු කපිල වස්තුවම දුටු අය එන්න උත්සවානන්දේ විඳ ගනිමු. එන්න එන්න අපි යමු. රජතුමනි මෙයයි සංදේශය ප්‍රකාශයට පත් කරන්න. කෝසල නරේෂ් මහරජ ප්‍රසංජි දික්විජය ආඥාව. මෙම සංදේශය රැගත් යුද තුරගා කුමන හෝ රාජ්‍යයක් මගින් නතර කරනු ලැබුවහොත් එයි නොවුන්ට පැවසෙන අර්ථය කෝසල සේනාව හා යුද්ධ කළ යුතුයි. අවසානය දක්වාම සටන් වෙදිය යුතුයි. ಕೋಸಲ ನರೇಶ್ ಮಹಾರಾಜ ಪ್ರಸಂಜಿಟ್ಟ ಗುರುದೇವೇನಿ ವಿವಾಹ ಸಂಧಾ ಸುದಸು ಸರ್ವ ಶುಭ ಮುಹೂರ್ತಿಯಕು ಪೆನ್ವಾದೇನ. ಓ ಗುರುದೇವಿನಿ, ಸಿದ್ಧಾರ್ಥಗೆ ಯಶೋಧರಗೆ ವಿವಾಹ ಬಂಧನೆಯಟ. ಗುರುದೇವಿನಿ, ಒಬಟ ಹಮುನ ಪಲವೆನಿ ಮುಹೂರ್ತಿಯಮ ಪೆನ್ವಾದೇನ. ಅಪಿ ಯಶೋಧರಗೆ ವಿವಾಹಿಟ ಬಾದಾವನ್ ಬಹುಮೈ ದೇನ್. ಗಿಹಿಗೆ ಓನಮ ಮುಹೂರ್ತಕ ಹೆರಯನ ತತ್ವೇಕ ಸಿದ್ಧಾರ್ಥ ಸಿಟ್ಟಿನ್ನಿ. ಸಿದ್ಧಾರ್ಥ, ಒಬ್ಬ ಮಗೆ ಮೂನಟ ಜಲೇ ಮತ್ಕರ ಏ ಉದಯಸನ ಸಿದ್ಧುವ ವಿವಾಹ ಶುಭ ಮುಹೂರ್ತಿಯ ಅದ ಸಿಟ ಸದ್ದಿನಕಟ ಪಸು ಎಲಂಬಿದ ಪೊಹೆಯ ಹ
සුභපැතුම් දේවිය. සුභපැතුම් රජතුමනි. සුභපැතුම්. සුභපැතුම් මාතා දේවි. සුභපැතුම් රජතුමනි. සුභපැතුම්. මලන්ද. අද සිට තවත් 7 දිනක් ගතවන තුරු කපිල වස්තුවේ ഘോഷා කරවා තූර්ය නාද හඬවා සැනකෙලි ගන්වමි මුළු නුවරම විවාහය සිදු කරවිය යුතුය. අනර්ගයි. මෙම රාජකීය සර්ණ මංගල්‍යයට ಭಾರತ දේශයේ සියලුම රාජ්‍යවල ප්‍රභූ රාජවංශකීන් පමණක් ඇරයුම් ලබාවි. හිතයිෂි කෝසල නරේෂ් ප්‍රසන්නජිත් මගද නරේෂ් මහරජ බිම්බිසාර සහ වේසාලිහි ලිච්ඡවි ප්‍රමුඛ සියලු බලවන්තයින් කපිල වස්තුවට එක් රැස් වේවි. සුභපැතුම්. අප ප්‍රමාද නොකොට කාර්ය සැලසුම් කර මේ සුභ මොහොත උදා කර ගනිමු. මහරජතුමනි, ගුප්ත ආරයක්ට සේවයට අවසර. කුමක්ද? ස්වාගත කරුණ. මහරජතුමනි, අශුභ පුවතක්. කෝසල නරේෂ් ප්‍රසන්නජිත් අශ්වමේධ යාගයට මුල පුරලා. ඔවුන්ගේ ප්‍රයත්නයේ උදාශ්‍රයව ශාක්‍ය රාජ්‍ය දෙසට යොමු කරවීම. කුමක් ධර්මුණ. යුදවැදීම. අප ඔවුන්ගේ අශ්වය වැළකුවහොත් ඒ අර්ථයේ යුද්ධය. අපත් යුද්ධයට සූදානම්. අපගේ චරපුරුෂයන්ට දැනුම් දෙන්න ඔවුන්ගේ සියලු කටයුතු පිළිබඳව අවධානයෙන්ම පසුවන ලෙසට. ඔවුන් රැඳි සිටින්නේ කපිල වස්තුවට කොපමණ දුරින්ද? සත් දිනක් පමණ දුරින් මහරජතුමනි. සත් දිනක්. විවාහ ශුභ මුහූර්තිය අද සිට 7 දිනකට පසු එළඹෙන පොහොය. විවාහයේ සැලසුම් කරමින්ම කොහිද ඔබ එකවරම ගියායි යන්නේ? සියල්ලන්ම පසු උනේ ඔබ පැමිණෙන තුරු අපේක්ෂාවෙන්. අප විවාහයේ සිදුවිය යුතු ආකාරයට සැලසුම් කර අවසන්. ඔව් රජතුමනි. අපේ සැලසුම් කළ ආකාරයට මෙතන සිටියවුවත් ඔවුන් දෙදෙනාගේ විවාහය සිදු කරවිය හැකි. අයන්නේ මේ තමයි නැකත් පත්‍රය. කියවන්න. රජතුමනි. කුලගුරුතුමා පැවසූ මුහූර්තිය ඉතාම බලවත් සුබ මුහූර්තියක්. මේ තිබෙන්නේ ආමන්ත්‍රණ පත්‍රයේ සඳහන් පණිවුඩේ. කියවන්න. ස්වාමිනි, අප මින්පසු විවාහය නොවේ, යුද්ධයේ උදෙසායි කටයුතු සැලසුම් කළ යුතුය. මාහට සැලවූ අන්දමට යුද්ධයක් ඉතා අත ළඟමයි. මහරජ, කුමන යුද්ධයක්ද? කෝසල නරේෂ් ප්‍රසන්නජිත් අශ්වමේධ යාගයේ උදෙසා විගසින්ම ශාක්‍යකන රාජ්‍ය ආක්‍රමණය කිරීමට සූදානම් බවයි චරපුරුෂයෙකු මාගේ මාහට සැලවුවේ. රජ දණ්ඩපාණි, අප විවාහය කල් දැමිය යුතුය. රජතුමනි, ප්‍රසන්නජිත්ගේ යුදාශ්වය ශාක්‍ය සීමාවට ප්‍රවේශ ව්‍යවසන්ද? නැහැ මලන්න. එසේනම් අපට කාලය තිබෙනවා. මහරජා, එසේනම් අපට මේ විවාහය කල් දැමීමට අවශ්‍ය වන්නේ නැහැ නොවේද? කෙසේ හෝ සිද්ධාර්ථගේ යශෝදරාගේ විවාහය කළ යුතුයි. හා, කෙසේ වුවත් විවාහය කල් දැමීම සුදුසු නැහැ. කිසිද දන්නේ අපේ අනාගතය ගැන? මේ විවාහය සම්බන්ධයෙන් මංගලා
දෙවන්නේ කවශ නැහැ කල නොකල යුතු දේ තීරණය කිරීමට මට. අමිතා. මම ඔබට පොරොන්දු වෙනවා. ඔවුන් දෙදෙනාගේ විවාහය කෙසේ හෝ සිදු කරන බවට. නමුත් යුද්ධයෙන් පසුව. යුද්ධයෙන් අපේ අන්තය ජය නොගත්තොත් සිද්ධවන්නේ කුමක්ද? අපේ යශෝදරාගේ අභාග්‍යයක්ද මිය? මංගලාදේවි. කුමක්ද අශුභ කතාව? මේ අශුභ මොහොතේ ඔන්න අපි අපගෙනම සිතන්නේ නැත්තම් මේ අවස්ථාවේ කවුරු සිතන්නේද? අපේ අරමුණ වැටෙන්නේ නැතිනම් ඔබට අදින් පස්සේ මංගල කිසිවක් පවසන්නේ නැහැ. ඔන්න මං නිහඬයි. අපේ අරමුණ තවම හටුනේ නැහැ කිසිවෙකුට. අපහට කෙසේවත් වටහාගත නොහැකි සත්‍ය සතුරාගේ අරමුණ. අප එකඟයි තීරණයට රජතුමනි. විවාහය පසුව සිදු කළ හැකි. මහරජා යශෝදරා ඉදිය ඔබට අපගේ කිසිදු විරෝධයක් නැහැ ඔබේ මේ තීරණය පිළිබඳ. නිශ්චිතව විවාහය සිදු වේවි යුද්ධයෙන් පසුව. අදම මහමතිට දැනුම් දෙන්න හදිසි ශාක්‍ය සභාවක් කැඳවීමට. එසේයි මහරජතුමනි. මට අවශ්‍ය දේම ඉබේම වගේ සිදුවන්නේ.